මේ මහ පොළවේ තියෙන මේ වැලි කැට ගානට වඩා කෝටි ගානක් තියෙන අපි කරගත්ත පාප කර්ම තාම පරිසම් නොදිච්ච ඔබට පරිසම් දිලා තින්නේ තාම බොහොම පොඩ්ඩයි නෙවෙයි කරපු ටිකේ අපරාපරිය වේදනීය කර්මයක් කියන්නේ නිවන් දක්නා ಜಾති දක්වා කොයි මොහොතේ හරි පරිසම් දෙනවා නිවන් දක්නා ಜಾතිය කියලා කිව්වේ මොකද්ද අනුපාදිශේෂ නිවන සෝපාදිශේෂ නිවන කියලා නිවන දෙකක් තියෙනවනේ සෝපාදිශේෂ නිවනටපත් උනත් ඒක තියෙනවා අනුපාදිශේෂ නිවනින් පරිනිර්වාණයටපත් වෙනකම් වාන හේවත් බැඳීම වාන කියලා කියන්නේ පින්වතුනි බැඳීමට ඔන්න ඒ බැඳීමෙන් නිදහස් වෙන තත්ත්වයට නිර්වාණයට යනකම් පරිනිර්වාණය කියලා කියන්නේ මොකද්ද එතකොට පිරිච්ච නිර්වාණය මෙන්න මේ බැඳිල්ලෙන් අයින් වීම පිරිච්ච දාට ඒ කියන්නේ පිරිනිවන් පාන දාට තමයි පින්වතුනි අර සියලුම දේවල් නැති වෙලා යන්නේ එතකල් මේ සියලු පාප කර්මයන් පරිසම් දෙදී තමන්ගේ පිටිපස්සෙන් එනවා එකට 500 වතාවක් පරිසම් දෙනවා එකට 1000 වතාවක් පරිසම් දෙනවා ලේසි වැඩක් නෙමෙයි එක එළු දෙනකගේ හිස තින්දාම ඈඟ ලෝම ගණනේ හිස් කැපුම් ලඳා මේ බොරු කතා නෙමෙයි මං ඔප්පු කරලා පෙන්නන්නම් කොහොමද කියලා ඒ රටේ ඉන්න මිනිස්සු මගෙන් අහනවා ඉතින් හරි අසාධාරණයි එකට එක වෙන්න එපා එක එළු දෙනකගේ හිස තින්දානම් එයාගේ එකපාරයිනේ කැපෙන්න ඕනේ ඇයි එකට 500ක් ඇයි ඈඟ 100 ඈඟ ලෝම ගණනේ හිස් කැපුම් ලඳා මේක බොරු නේද නෑ බොරු නෙමෙයි මං ඔබට කිව්වා මතකයි නේද අර හරකව මරණ වෙලාවේ ඒක දිහා බලන් හිටියා යම් පිරිසක් ඒක දිහා බලන් හිටපු පිරිසෙන් මොකද වුනේ ඒ සියලු දෙනාගේ හිත දූෂණය වුණාද නැද්ද දූෂණය වුණා හිතක් දූෂණය වුණාට පස්සේ රාගයෙන් හෝ ද්වේෂයෙන් හෝ මෝහයෙන් හෝ හිතක් දූෂණය වුණොත් මොකද වෙන්නේ මෙන්න මේ ශරීරයෙන් නිකුත් වෙලා යන මහා විස කිරණයක් අන්නේ විස කිරණයෙන් පිංගුතුනි මේ මුළු පෘථිවි ධාතුවම විනාශ කරනවා මේ පොළවේ තියෙන රසය පවා අතුරුදහන් කරනවා මේ පෘථිවිය කාන්තාර බවට පත් කරනවා ජල හිඟයන් නැති කරනවා මිනිසුන්ට මහා විනාශ ඇති කරනවා ඒ වගේම පින්වත්නි අර සතාව මරණ වෙලාවේ අපි හිතමු කවුරුත් බලන් හිටියේ නැහැ තමනුයි සතයි විතරයි හිටියේ සතෙක් ඔබ මරන්න යන වෙලාවට සතා බොහොම සන්තෝෂෙන් ඉඳි මාව මරපන් කියලා නැහැ සතාටත් ඇති වෙනවා මහා කේන්තියක් සතාට වද දෙන වාරයක් ගානේ මහා කේන්තියක් ඇති වෙනවා සතෙක්ව මෙත්තා සහගතව මරන්න පුළුවන් අනේ මගේ චූටි පැටියෝ කියේ සතාගේ බෙල්ල කපන්න පුළුවන්ද කාටවත් නැහැ මේ බෙල්ල කපන්න යන එකත් ඉන්නේ මහා දරුණු කේන්තියකින් මහා දරුණු වෛරකින් ක්‍රෝධකින් තමයි ඉන්නේ ඒක. දැන් මොකද වෙන්නේ? ඔන්න ඔය දෙක සිද්ධ වෙන වෙලාවෙදී පිංගුතුන්ගේ වෛර ක්‍රෝධේ මතුවේවි එන්න මොකද වෙන්නේ? මේ විශ්වයට පිට වෙලා යනවා මහා විස කිරණ. පිංගුතුනි රහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා මේ ලෝකේ නැත්නම් අද මේ ලෝකේ නැහැ. මට ඔබට කියන්න තියෙන එච්චරයි. මොකද උන්වහන්සේලාගේ ශරීරවලින් පිට වෙලා යන චිත්තජ කිරණ වලින් පිට වෙලා යන සුවදායි කිරණ නිසා මේ විශ්වය රැකිලා තියෙනවා. ඕනෙම ආගමික ශාස්ත්‍රූවරයෙක්ගෙන් පිට වෙලා යන යම් සුවදායි කිරණයක් නිසා මේ විශ්වය රැඳිලා තියෙනවා. නැත්තම් පින්වතුනි මේ විශ්වය අද නැහැ. ඔබ හිතලා බලන්න තමන් අද උදේ නැගිටිච්ච මොහොතේ ඉඳලා අද මේ වෙනකම් මොන තරම් ක්‍රෝධයෙන් පසු වෙන්නේ නැද්ද කියලා. මොන තරම් කේන්තියක් නැද්ද කියලා. කේන්තිය කියලා කියන්නේ මහා දරුණු දුකක්. හොඳට මතක තියාගන්න. කේන්තිය කියලා කියන්නේ මහා දරුණු පාපයක්. ද්වේෂයට පත්වීම කියලා කියන්නේ මහා දරුණු පාපයක්. මිනිස්සු ඇවිල්ලා මට කියනවා අපිට නම් එච්චර මේ පව් කරන්නේ නැහැ ඉතින් අපි ඔය කියන එක පාපයක්වත් කරන්නේ නැහැ පොඩ්ඩක් කේන්ති යන එක තමයි ඉතින් තියෙන්නේ පින්විතේ පොඩ්ඩක් කේන්ති යන එක තමයි ගන්න ලොකුම පාපය ඇයි ඒ ලෝභ ද්වේෂ මෝහ කියන්නේ අකුසල මූල අකුසලයන් හටගන්න තැන් ඉතින් අකුසල මූලයක් කියන්නේ මහා දරුණු පාපයක් දැන් යම් කිසි කෙනෙකුට කේන්ති යනවා නම් ක්‍රෝධයෙන් පසු වෙනවා නම් එයා මොහොතක් නෑර කරන්නේ පින්විතේ මහා පාපයක් මේව තේරුම් ගන්න ඔබට කේන්ති යනවා ඉතින් දරුවෙක් නිසා. දරුවෙක් පොඩි වැරද්දක් කරද්දී ඔබට කේන්ති යනවා ඇති. හැබැයි ඔබ මතක තියාගන්න ඔබට කේන්තියක් ගිය මොහොතෙම ඔබගෙන් නැගිලා යන විස කිරණ නිසා දරුවටත් හානි, ගෙදර මිනිසුන්ටත් හානි, ඒ ක්‍රෝධය අනුභව කරන පෙරේතයෝත් ගිය අතුලට එනවා. උන් ඇවිල්ලා උන්ගේ රජදහන හදාගන්නවා ගිය අතුලේ මම ඒකට එන්නම් තව ටිකකින්. එහෙමනම් මේ කේන්ති යනවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. එහෙනම් පින්වතුනි අර ඒ වෙලාවේ හරකව මරණ වෙලාවේ මහා කේන්තියකින් තමයි පසු වෙන්නේ. ඒක නිසා මේ විශ්වය විනාශ කරන කිරණ සමුදායක් විශ්වයෙන් නිදහස් වෙනවා. දැන් මට ඔබ කියන්න මෙහෙම දෙයක්. මේ ගමේ කෙනෙක් ඉන්නවා හරකෙක් මරන. ඒ හරකෙක් මරණ වෙලාවේ ඒ හරකාගෙන් සහ ඒකාගෙන් හෝ තවත් බලන් හිටපු පිරිසකින් විශ්වයට නැගිලා ගිය කිරණ නිසා මේ ගමට වතුර නැති වෙනවා. ඔබ අධිකරණයේ ඉන්න නඩුකාර උන්නාන්සෙන ඔබ අර හරක මරපු කෙනාට දෙන්න දඬුවම
ඔබට පුළුවන් නම් කියන්න නුඹ මෙච්චර ආත්ම ගණනක් මේ විදිහට හිස් කැපුම් ලබා යුතුයි කියලා ඔබ දෙනවද එකක් ඔබම කතා කරන්නේ මේ ධර්මයේ ඔබට තියෙන ඔබ තුලින් ධර්මයේ එන්න ඕනේ එච්චරයි ඔබ එකක්ද දෙන්නේ මම මේ කියන්නේ මේ මේ ආර්ය විනේ හික්මන පිරිසක් ගැන හිතන්න නැතුව නිකන් හිතන්නක ඔබ සාමාන්‍ය පුරවැසියෙක් මේ මුළු ගමටම දැන් වතුර නැහැ ඇයි වතුර නැත්තේ අර කරගත් අර 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 කරන පාපේ නිසා නැගිලගේ විස කිරණ වලින් අර ක්‍රෝධයට පත් වෙලා ඒ නැගිලගේ විස කිරණ වලින් මේ ගමටම හානියක් සිද්ධ වුණා දැන් මේ මුළු ගමටම වතුර නැහැ ගමේ ඉන්නවා 10000ක් සෙනග මේ 10000ක් සෙනගම අද දැන් වතුර නැතුව පීඩා විඳිනවා දැන් මට ඔබ කියන්නේ ඔබ එකපාර දර මිනිස්සයාගේ බෙල්ල කපන්න අන කරන්නේ दहस वतावकुत मदी नहीं तो अन्य कई किया ने पिंगो तनी पांसी वतावक ने में समाहरण लड़ दस दहस वतावक पावा बेली के पिंगों लड़ लाख पिंगों ने सीधे बिनो उन ने कई किया ने में बुद्ध धाम किया ने हरी में तारु का अनुकूल है एक आय मां की वे तारु न दारु अंट तारु न दारु ऐ ही किया ने अने लेसी एक उनकरण ने हमारी से मुखाद ऐ මෙන්න මේ බුදුදහම ඒම ඒක කොහොමද ඒක කොහොමද ඒක කොහොමද කියලා යදි තමන්ට හොඳ ආකාරම අවබෝධ වෙන්න පටන් ගන්න. ඒක නිසා මම ඔබට එහෙයි ධර්මයේ උගන්වන්නේ නැහැ මෙතන. එහෙයි ධර්මයේ කියන්නේ නැහැ හැමම කියන හැම දෙයකටම මම හේතුවක් කියන්නේ. ඒක තමයි බුදුදහමේ තියෙන ලක්ෂණය. දැන් ඔබ දැනගත්ත පින්වතුනි එහෙනම් එහෙනම් එකට 500 වතාව පරිසම් දෙනවා. එකට 10000 වතාව පරිසම් දෙනවා. මේක ලේසි පහසු වැඩක් නෙමෙයි.